කරන්න ඉස්සෙල්ලාම අපේ WhatsApp app එක open කරගන්න ඕන මම්මගේ WhatsApp app එක open කරන්න ඔයාලත් ඔයාලගේ WhatsApp app එක open කරගන්න ඊට පස්සේ ආනුවනේ open වුණාට පස්සේ ඔයාලට පේනවති සුදු පාට පසුබිමක් තමයි පේන තියෙන්නේ මෙන්න මේ වගේ මං කියලා දෙන්නේ මේ සුදු පාට background එක අපේ photo එක මේ සුදු පාට background එකට දාන හැටි මේ කරන්න යාලුවනේ මෙන්න මෙතන උඩම WhatsApp කියන එකේ උඩම තියෙනවා යාලුවනේ dot 3ක් අන්නේ dot 3 click කරාට පස්සේ setting කියලා option එකක් තමයි මෙතන තියෙන්නේ ඒ message එක ආවේ ඊට පස්සේ ඔයාලා setting කියන එක click කරන්න ඊට පස්සේ ඔයාලගේ ඔයාලා මේ වගේ interface එකකට තමයි load වෙන්නේ මෙතන account එකට යටින් තියෙනවා යාලුවනේ chat කියලා option එකක් අන්නේ click කරන්න Click කරාට පස්සේ හරි යාළුවනේ දැන් ඊට පස්සේ මම කරන දේවල් හරියටම බලාගන්න නැත්නම් ඔයාලගේ background එකට photo එකක් දාගන්න බැරි වේවි මේ මෙන්න මේ වගේ interface එකකට ආවට පස්සේ ඔයාලා මෙහෙම ටිකක් පල්ලෙහාට ගියාට පස්සේ මෙතන තියෙනවා යාළුවනේ chat backup කියලා ඒක click කළා යාළුවනේ මේ කොළපාටින් තියෙනවා backup කියලා chat එක දෙන්න යාළුවනේ ඊට පස්සේ මෙන්න මේ වගේ load වේවි සමහරුන්ගේ කසරේට මේක ඇවිල්ලා නැති වෙලා ආවි. ඉබේම මේ මැසේජ් එක ඉබේ අයින් වෙනවා යාළුවනේ. මේක 100ට යනකම් ලෝඩ් වෙන්න ඕන මගේ 100ට යනකම් දැන් ලෝඩ් වෙවි. හරි යාළුවනේ මේ විදියට ලෝඩ් වුණාට පස්සේ මේ මැසේජ් එක ඉබේම ඔයාලගේ ෆෝන් එකකින් අයින්ට වේවි. හරි ඉතින් ඔයාලගේ බෑකප් වෙලා ඉවරුණාට පස්සේ මේ මැසේජ් එක ඉබේම අයින් වෙලා ආවි. ඊට පස්සේ ඔයා මේ ඇප් එකෙන් බෑක් වෙන්න කෙලින්ම හෝම් එකටම බෑක් වෙන්න මෙහෙම. හරි යාළුවනේ බැක් වුණාට පස්සේ ඔයාලට කරන්න දෙයක් තියෙනවා මේ ඇප් එක ඩිලීට් කරලා දාන්න යාළුවනේ අපේ ෆෝන් එකේ අන්ඉන්ස්ටෝල් කරලා දාන්න මම්මගේ ෆෝන් එකේ මේ ඇප් එක මම අන්ඉන්ස්ටෝල් කරලා දාන්නම් ඔයාලත් අන්ඉන්ස්ටෝල් කරලා දාන්න මේ ඇප් එක මගේ ෆෝන් ඔයාලගේ ෆෝන් එකේ WhatsApp app එක මං අන්ඉන්ස්ටෝල් කරගත්තා මේ තව app එකක් තියෙනවා යාළුවනේ මේ app අපි මේ වැඩේ කරන්න හදන්නේ වෙන WhatsApp app එකකින් ඒ app එකේ නම තමයි යාළුවනේ FM WhatsApp කියන එක ඒ app එකේ link එක මං description එකේ සහ comment section එකේ දාන්නම් ඔයාලට ඒ දෙකෙන් එකකට ගිහිලා app එක download කරගන්න පුළුවන් මම මේ ඩවුන්ලෝඩ් කරගත්තු ඇප් එක තමයි මේ තියෙන්නේ. හරි ඉතින් ඕපන් වුණාට පස්සේ මෙන්න මේ වගේ ඉන්ටර්ෆේස් එකක් තමයි පේන තියෙන්නේ. ඔය මෙතන කරන්න ඕන agree and continue කියන එක දෙන්න ඕන යාළුවා. ඊට පස්සේ ඔයාගේ phone number එක මෙතන දෙන්න මම මගේ phone number එක මෙතන දුන්නා. ඊට පස්සේ මේ phone number එකට ඔයාලට code එකක් එනවා. ඒ code එක ඉබේම මෙතන type වෙනවා. හරි ඉතින් මෙන්න මේ වගේ එකක් තමයි කෝඩ් නම්බර් එක ගන්න එන්නේ ඒ කෝඩ් නම්බර් එක ඉබේ ටයිප් වෙනවා යාළුවනි
හරීතිං ඔයාට ඒ කෝඩ්ඩ කිබ්බේ ෆිල්ලු නට පස්සේ ඔයාට මේ වගේට වේසගල් තමයි දකින්න වෙන්නේ. ඉඟට පස්සේ ඔයාල මෙතන රීස්ටෝ කියල එක දෙන්න. හරීතිං ඔයාල මෙතන නෙක්ස් දෙන්න. මේ ඔයාලගේ ඉන්ටර්නෙට් කනෙක්ෂන් එක අනුව ලෝඩ් වෙවි. හරි, ඉතින් ඊළඟට ඔයාලට මෙන්න මේ වගේ මැසේජ් එකක් එවි. ඒක ක්ලෝස් කරලා දාන්න මෙතනින්. ඊට පස්සේ මෙතන යාළුවනේ ආයි තියෙනවා ඩොට් තුනක්, අන්න ඒක ක්ලික් කරන්න. ඊට පස්සේ මෙතන තියෙනවා පළවෙනියටම FM modes කියල එක, moods කියන එක. ඒක ක්ලික් කරාට පස්සේ මෙන්න මේ වගේ ඉන්ටර්ෆේස් එකක් තමයි ඔයාලට දකින්න ලැබෙන්නේ. මේකේ තුන්වෙනියට තියෙන යුනිවර්සල් කියලා, අන්න ඒක ක්ලික් කරන්න. ඊට පස්සේ මෙන්න මේ වගේ ඉන්ටර්ෆේස් එකක ඔයාල පළවෙනියට තියෙන පේන තියෙනවා colors කියල එක. ඒක ක්ලික් කරාට පස්සේ මේකේ මේ ඉන්ටර්ෆේස් එකේ තුන්වෙනියට තියෙන ඔයාලෝන බෑක්ග්‍රවුන්ඩ් කියල එක, ඒ ක්ලික් කරලා මේ ෆොටෝ කියන ඔප්ෂන් එක ක්ලික් කරා. ඊට පස්සේ ඔයාලා ගැලරියට තමයි දැන් යන්නේ. ඊට පස්සේ ඔයා මෙතනින් ඔයා ගැලරියෙන් ෆොටෝ එකක් තෝරගන්න. මම මගේ ගැලරියෙන් ෆොටෝ එකක් තෝරගෙන දැම්මා. දැන් අපි බලමු මේක මෙතනට බෑක්ග්‍රවුන්ඩ් එකට වැටලා දැයි. ටිකක් වෙලා යනවා යාළුවනේ, මේක ලෝඩ් වෙන්න. හරි යාළුවනේ, මම ඔයාලට මේ තියෙන යාළුවනේ මෙතන බෑක්ග්‍රවුන්ඩ් එකේ ෆොටෝ එක මම ඔයාලට හරියටම පෙන්වන්නම්. හරි, ඉතින් ඔයාලට පේනවාදී මෙන්න මෙතන අපේ බෑක්ග්‍රවුන්ඩ් එකේ. මෙන්න මෙතන අපි චැට් දාපු වේ මෙන්න මෙහෙම පෙන්වනවා. ඒකට මේ ෆොටෝ එක උඩ තමයි අපි චැට් දාපු වේ පෙන්වන්නේ. ඉතින් යාළුවනේ, අදට මගේ වීඩියෝ එක ඉවරයි. මේ වීඩියෝ එක හොඳයි නම් මම සබ්ස්ක්‍රයිබ් කරන්න, කමෙන්ට් කරන්න, මේ මගේ වීඩියෝ අනිත් අයටත් දැනගන්න ෂෙයා කරන්න. එහෙනම් යාළුවෝ, සුබ දවසක්.